ඇත්තන ඇත්ත වැරද්ද නිවැරද්ද තමා තුලින් තේරුම් ගන්න දක්ෂයි පිංගතුනි සුන්දර සම්මා සතිය දැන් බලන්න මාර්ගාංග කීයක් වැඩුණද සම්මා දිට්ඨියෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව පෙන්නවා කර්මය කර්මඵල විශ්වාසය පෙන්නවා සම්මා සංකප්පයෙන් කේන්ති අඩු කළා සම්මා වාචාවෙන් වචන සංවර කළා සම්මා කම්මන්තයෙන් පංචශීලය ආරක්ෂා කළා සම්මා ආජීවයන්ගෙන් ආජීව අට්ටමක සීලය ආරක්ෂාවට ගෙනාවා සම්මා වායාමයන්ගෙන් ආජීව අට්ටමක සීලේ ආරක්ෂාව තුල පින කුසලයේ ශක්තිමත් කළා සම්මා සතියෙන් ධර්මයේ අධර්මයේ කුසලයේ අකුසලයේ නිවැරදිව මතු කළ පින්නුව පිංතුනි සම්මා සමාධියෙන් පංච නීවරණ තුනී උහිත ඇති කළා මොකද සම්මා සමාධිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හතක සුන්දර ඵලයේ පිංතුනි සම්මා සමාධිය කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණයන්ගෙන් තොර වූ සියුම් සුන්දර ධර්මයේ හිතක් අපිට ලැබෙනවා සප්තබොජ්ජංගයන්ගෙන් වැඩුණා වූ හිතක් ඒ නිසා වුණ අවසානයේ බුදුරජාණන් වහන්සේ අපිට මොකද්ද කළේ පිංතුනි කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුල චතුරාර්ය සත්‍ය අපි තුලින් මතු කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කළ දුන්නා සම්මා දිට්ඨියෙන් ඇතුල් කළා පිංතුනි සම්මා සමාධිමත් හිතකින් අපි එළියට ආව පිංතුනි දැන් සම්මා සමාධිමත් හිතක් ඔබට තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ මොහොතේ හිතේ නැහැ පිංතුනි සති ධම්ම විජය වීර ප්‍රීති පස්සති සමාධි උපේක්ඛාවන්ගෙන් හිත පිරීලා ඔතෙන්ටයි බුදුරජාණන් වහන්සේ මාර්ගයෙන් අපි වරන් ආවේ දැන් මං පිංවතුල්ලාට මතක් කළේ ලෞකික සම්මාද ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ පිංතුනි මේ ලෞකික මාර්ගය තුල ගමන් කරලා ඔබ කොයිසම් සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා සම්මා සමාධියේ සුන්දර හිත තියෙනවනේ පිංතුනි රූපාවචර ධානය තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වේදනාවේ සුන්දර ආස්වාදයන් බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම අරූපාවචර ධානය තියෙනවා ආකාසාංචායතනේ නේව සංඥා නා සංඥා වගේ මේවා පිංතුනි සම්මා සමාධියේ සුන්දර ආස්වාදයන් මේ සම්මා සමාධියේ සුන්දර වේදනාවන් ජීවිතයට එකතු කරගත්තත් අපි කවදාකවත් සතර පායෙන් නම් මිදෙලා නැහැ පිංතුනි. ඔබ සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන අරූපාවචර ධානයකට සමවැදිලා මරණාසන්න මොහොතේ අරූපාවචර ධානයේ උපාදානය කරගෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදෙන්න පුළුවන්. නමුත් ඔබ සතර පායෙන් මිදෙලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් මුණ ගැහෙද්දී අපි කලේ ඔය ටිකමයි පිංතුනි මොකද කලේ කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා නුවණින් මෙනෙහි කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතු කරනවා ලෞකික මාර්ගයේ ශක්තිමත් කරනවා කරලා නැවත භවයේ සුන්දර උපතකට යනවා පිංතුනි එක්කෝ දෙවියෙක් එක්කෝ බ්‍රාහ්මණෙක් රූපාවචර අරූපාවචර එක්කෝ මිනිසෙක් ආයිමත් අපි සතර පායට වැටෙනවා ඕක තමයි මෙච්චර කාලයක් අපි කළේ නමුත් මේ ජීවිතේ ඒ අතීතේ කරපු දේ නැවත කරන්න එපා පිංතුනි සුන්දර ධර්මයක් මුණ ගැහිලා තියෙනවා අපේ පිනට සුන්දර ධර්මයක් මුණ ගැහිලා තියෙනවා අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා අපේ වන්දනීය මහා නායක ස්වාමින් වහන්සේලා මේ දක්වා මේ උතුම් ශාසනය ආරක්ෂා කරගෙන ආපු පින නිසාම පිංතුනි අපිට සුන්දර පිනක් ලැබිලා තියෙනවා මේ සුන්දර ධර්මය අහන්න ඒ නිසා මේ මොහොතේ ඔබ අතීතේ කළා වූ වරද නැවත කරන්න එපා ඔබ මොකද්ද නිවැරදි මාර්ගය ඔබ ගන්න ඔබට ලැබුණා වූ මේ සම්මා සමාධිමත් හිත පින්වතුනි නිරේතුරු ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් කරා යොමු කරගන්න ඒ සම්මා සමාධිමත් හිත වේදනාවේ ආස්වාදයට අරන් යන්න එපා සංස්කාරයන්ගේ නිත්‍යභාවයේ දිශාවට අරන් යන්න එපා නිරේතුරුව මේ සම්මා සමාධිමත් හිතෙන් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න පින්වතුනි
අන්න අධිකමල අධිකම මාර්ගය එතනයි තියෙන්නේ සෝවාන් සකෘදාගාමි මාර්ගයන් එතනයි තියෙන්නේ එතකොට ඔබ කොහොමද සම්මා සමාධිමත් ඉතින් සතර සතිපට්ඨානයන් මතු කරගන්නේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී කාය චිත්ත ධම්ම වේදනා කියලා මේ සතර සතිපට්ඨානයන් දේශනා කරනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ කාය අනුපස්සනාව පිංගතුනේ ඇයි කාය අනුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිංගතුනි අපි කවදා හරි උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කළොත් අපි දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා පිංගතුනි දකින්නවා විතරයි අවබෝධ කරන්නේ අපි කවදා හරි උතුම් රහත් ඵලයේ සාක්ෂාත් කරගත්තොත් අපි අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරනවා පිංගතුනි සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අපි දකිනවා උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න වෙලාවේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි අවබෝධ කරනවා පිංගතුනි එහෙනම් අපි කවදා හරි දකින්නේ අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයමයි පිංගතුනි එහෙනම් පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය කුමක්ද රූප උපාදානස්කන්ධයේ පිංගතුනි රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි අපි වේදනා සංඥා පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් සකස් කරගන්නේ පිංගතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයට මූල බීජය වෙන රූපස්කන්ධයයි පිංගතුනි කායානුපස්සනාවේදී අපිට මුලට ගේන්නේ මුලට ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා දැන් ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා පිංගතුනි ඒ සම්මාදිමත් ඒ සම්මා සමාධිමත් හිතෙන් දැස් දෙක පියාගෙන ඔබ කායානුපස්සනාවට හිත යොමු කරගන්න ඔබ කායානුපස්සනාවට හිත යොමු කරාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා මේ රූපය සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට මරණානුස්සතියක් හැටියට අට්ටික සංඥාවක් හැටියට නිරතුරුවම ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී මුලින්ම දේශනා කරනවා ඔය සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන මේ අධ්‍යාත්මික රූපයත් ඔය බාහිර රූපයත් පිංගතුනි දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා